එතකොට ස්වාමීන් වහන්සේ දැන් යහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින්ට කරදර කරන්න මාර්යා පෙළඹෙන්නේ නැත්ද? බලපෑම් කරන්න මාර්යා ඉන්නේ නැහැ. මාර්යා අවංකවම ඉන්නේ කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන වෙලාවට. අවසාන මේකදී තමයි එයා ඉන්නේ. නමුත් එයා එන්නේ ඉස්සෙල්ලා නෝන එයාගේ මාර පිරිවර ඉන්නවා. ඒ වගේම මාර දූතියෝ කියලා තණ්හා රති රගා කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මාර්යා කියන්නේ තණ්හා රති රගා කියන්නේ මාර සේනාව කියන්නේ මේ ලෝකේ ජීවමාන චරිත. අද මේ වර්තමානයේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවමාන චරිතයක් වගේම මාර්යා කියන්නේ ජීවමාන චරිතයක් සංකල්පයක් නෙමෙයි. මාර දූතියන් කියන්නේ ජීවමාන චරිත තුනක්. මාර පිරිවර කියන්නේ ජීවමාන චරිතයක්මයි. දැන් අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ දැන් රාත්‍රී 10 විතර ඇදී කියලා ඒ ස්වාමින්වහන්සේ වෙලාව කියන්නේ උන්වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 100ක් විතර ඉස්සරහයි. තේනවාද? එක පාට කුළුමීහරක් රංචුවක් පහළ වෙලා තිනවා. කුළුමීහරක්. මේ කුළුමීහරක් රැල්ල නහයෙන් දුම් විදගෙන වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා තිනවා. තේරෙනවා ස්වාමින්වහන්සේ සමාධියෙන් පසු වෙන්නේ. සමාධිය තුල ස්වාමින්වහන්සේලාට වියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධිය හේතුඵල ධර්මයක්. දැන් මේ කුළුමීහරක් කර වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා ස්වාමින්වහන්සේට මීටර් 2 3ක් තියලා දකුණු පැත්තට හැරලා පලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ආපු වේගයෙන්ම දකුණු පැත්තට හැරලා මොකද ඒගොල්ලන් ඉස්සරහට එන්න බෑ. ඒක තමයි ධර්මයේ ශක්තිය. ස්වාමින්වහන්සේගේ ශක්තියත් මේකේ ධර්මයේ සමාධියේ ශක්තිය. මේ කුළුමීමහර පැනල යද්දිම අර ස්වාමින්වහන්සේට පේනවලු අර කුළුමීමහර පහළ වෙච්ච තැන එක තනි සද්දන්ත කුළුමීමේ පහළ වෙනවා. තනි සද්දන්ත. එයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමින්වහන්සේ කියන්නේ. එයාගේ මුළු ඇඟම මේ වෙල්වට් එකක් වගේ. දහස්කඩ සිවුරු තියෙන පුංචි පුංචි කොටු තියෙන. ඒ පුංචි පුංචි කොටු තියෙන දහස්කඩ සිවුරක් වෙල්වට් රෙද්දෙන් වගේ හැදිලා ග්‍රීස් පැහැයක් ගන්නවා. දිලිසෙනවා යාගේ. එයාගේ මේ ඉස්සරහා නායට මේ ලොකු රත්තරන් වලල්ලක් දාලා තියෙනවා කියනවා. තේරෙනවද? එහෙම දාපු අර එකපාට පහළ වුණ මේ සද්දන්ත කුළුමීම අර වගේම දුම් පිඹගෙන ස්වාමින්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ එද්දිත් එයාත් අර වගේම මීටර් 2ක් තියලා හැරිලා පැනලා ගියලා තිනවා. දැන් ඊට පස්සේ තමයි ස්වාමින්වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් මේක බලන්නේ ගලපල මොකක්ද මේ උනේ කියලා. ඒතරම් නම් මේ ඉස්සෙල්ලාම ඉන්නේ මාර සේනාව. තේරෙනවද? මාරයාගේ පිරිවරයි. දැන් මාර පිරිවර ඇවිල්ලා මාර පිරිවර බයේ පැනලා දුවනකොට අන්න අතෙන්ට මාරයා තමයි එයා. ඒතකොට මාරයා කියන කෙනාට මාර පිරිවරට ඕනෑම වෙස්සයක් ගන්න පුළුවන් ඕන. ඒගොල්ලන්ට හරක් වේසද මොන ඕනෑම වේශයක් අරගෙන ඒගොල්ලන්ට මතු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හැකියාව. ඒතකොට එතනදී මේ මාර්යා එතනදී උත්සාහ ගන්නේ එක්කෝ ස්වාමින්වහන්සේ බය කරලා එතන හෙලක් තිබිලා දිනවා මේ හෙලෙන් පල්ලෙහාට වැටේ කියලා මොකක් හරි කරන්න. ඒ වගේ ඒගොල්ලෝ මනෝනා අනිවාර්යෙන්ම කෙනෙක් ධර්මාවබෝධයක් කරා යන වෙලාවේ තමයි ඒගොල්ලෝ එතෙක් ඒගොල්ලෝ එන්නේ නැහැ. මුලින්ම මාර සේනාව වෙනවා. ඊළඟට මාර දූතිය වෙනවා. ඊළඟට තමයි අවසාන ජවනිකාවදී තමයි මාර්යා මේකට බහිමින් ඕන. නමුත් ඒගොල්ලෝ ගිහි පින්වතුන්ලා හැටියට අපි හැටියට ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. මොකද අපිට මාර්යා වෙන්නේ හිත රූපයක්. දැන් මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්. මාර දූතිය කියන්නේ ජීවමාන දත්තයක්. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේලා කෙනම් කිදිරියට ওই මාර දූතිය තුන් දිනාම අවස්ථා තුනකදී ඇවිල්ලා තියෙනවා. එක අවස්ථාවකදී එක මාර දූතියක් ඇවිල්ලා තියෙන රෝගියෙක්ගේ ස්වභාවයෙන්, රෝගී කාන්තාවකගේ ස්වභාවයෙන්. ඒක සමාධියෙන් තමයි මේ සියල්ල දකින්නේ. පියවියෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සමාධිය ඇහෙන් දකිද්දී ස්වාමින්වහන්සේ දකින්නේ රෝගී කාන්තාවක්. එතකො රෝගී කාන්තාව අරමුණු කරගෙන ඉඳී එක පාටේ රෝගී කාන්තාව ඉතාම තලංකාරාකාරයෙන් දිව්‍යාංගනාවක් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවක් වෙලා තින්නේ හුඟක් මේ අඩ නිර්වස් ස්වභාවයෙන් යන්නේ මතුවෙන්නේ. මොකද එයා හදන්නේ ස්වාමින්වහන්සේතුළු කාමයේ සකස් කරන්න. කාමයේ සකස් කරන්න. එතකොට මේ ස්වාමින්වහන්සේ කියන අර රෝගීව ඇල වකුටු වෙලා හිටිය අර කාන්තාව එක ෂණයෙන් ලස්සන දිව්‍යාංගනාවක් වෙනවා. ඒ දිව්‍යාංගනාවේ පැහැය ඇවිල්ලා පිනිජම්බු ගෙඩියක් හොඳට ඉදුණු පිනිජම්බු ගෙඩියක් කැපුවාම පිනිජම්බු ගෙඩියේ තියෙන අර පැහැක් තියෙන රෝස පාට අන්න ඒ පාට තමයි ඒගොල්ලන්ගේ පැහැය. ඒගොල්ලෝ අඩ නිර්වත් කළා තමයි මතුවෙන්නේ. ඒ මතුවෙන්නේ මොකටද? ඒ ෂණයෙන්ම ස්වාමින්වහන්සේලාතුල කාමයේ සකස් කරන්න. නමුත් ඒ වෙලාවට ස්වාමින්වහන්සේලාතුල කාමයේ සකස් වෙන තැනට ඉස්සරහට ස්වාමින්වහන්සේලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තුනකදීම මේ මාර දූතිය තුන් දෙනා අවස්ථා තුනකදීම උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේවා ජීවමාන චරිත නෝන. නමුත් මේ ජීවමාන චරිත කවදා හරි අපිට මුණ ගැහෙන්නේ අපි මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට මාර්යාගෙන් ගැලවෙන්න පයින් වෙලාවේ. දේන. එතෙක් එයා අපිට බාධා කරන්නේ. එතෙක් ඒගොල්ලෝ නෙමේ අපිට හිත සහ රූපය තමයි මාර්යා බවට පත් වෙන්නේ.